අපි උදේ ඉඳන් හවස වෙනකම් පන්සිල් ගන්නවා. ඒ බෞද්ධින් ලෙසයි. කතෝලිකින් වරද්දන්නේ නැතිව ඉරිදට පල්ලි යනවා. මුස්ලිම් ආගමිකින් දවසට තුන් වතාවක් යාඥා කරනවා. Hindu භක්තිකයනුත් උදේට කෝවිලට ගිහින් තමයි රාජකාරි ආරම්භන්නේ. මෙහෙම සමාජයක කවදාවත් සිදුවිය යුතු නැති අපරාධ සිද්ධ වුණා. සිද්ධ වෙමින් පවතිනවා. කවුරුන් හෝ කියන්නට පුළුවන් එහෙම මරන්නේ ආගමික පරිසරයක් නැති අය දහම් පාසල් ගියේ නැති අය වගේ කතා. නමුත් සත්‍ය ඊට වඩා ගැඹුරුයි. අද ආගමත් දේශපාලනීකරණය වෙලා. පඬුරු පාක්කුඩම් අරගෙන ආවම හැම දේශපාලඥයටම හොඳ කියලා හොඳම නායකයා කියලා යවන තැනට සමහර ආගමික නායකීන් පත් වෙලා. මේ නිසා දේශපාලන වැරදි ආගමික කඩතුරාවෙන් වහන්න හදන අවස්ථා එමටයි. එවැනි ක්‍රියා නිසා ඇත්තටම අපේ සමහර ආගමික පූජ්‍ය පක්ෂය පිළිබඳව ජනතා ගෞරවයත් නැති වෙමින් තිබෙනවා. මේ නිසා මේ සමාජය තුල අද ආගමික හික්මීම කියන කාරණයත් අභියෝගයකට ලක් වෙමින් තිබෙනවාද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. තෙල් පොලිමක ගෑස් පොලිමක පුංචි බහින්බස් වීමකින් අනතුරුව මැරෙනකම් කපන්න කොටන්න පුළුවන් තැනට අපේ මිනිසුන්ව ඇද වැටුනේ කොහොමද? දිට්ටම්බුවේ ඉන්ධන පොලිමකදී ත්‍රිරෝද රථ රියදුරෙකු යතුරුපැදි කරුවෙකුට තියුණු ආයුධයකින් පහර දී මරා දැමුවා. පහර දුන් පුද්ගලයාව අත්අඩංගුවට තිබෙනවා. පුද්ගලින් තිදෙනෙකු පෝලිම් වලදී හෘදයාබාධයන්ට ලක්ව මැරි වැටුණා. ඇත්තටම මේ යන විදිහට පාන් රත්තරලට බත් මුට්ටියට මිනි මරණ දිනයත් වැඩි ඈතක නැති බවයි පේන්න තියෙන්නේ. ගෑස් සිලින්ඩර් වලින් ගහගෙන ඔලු පලා ගන්න දිනයත් අත ළඟයි. අපේ මිනිස්සු චන්ත කාලෙට රතු පාට, කොළ පාට, නිල් පාට, කහ පාටට බෙදිලා මිනි මරා ගන්නවා. අල්ලපු වැටේ මිනිහව මරලත් තියෙනවා. මරන්නත් පුළුවන්. මේ චන්ත කාලයටම එළියට එන සමහර ආගමික නායකීන් ආගම අමතක කරලා දේශපාලන බණ දෙසනවා. ඒ අයට බෙන්ස් පෙජරෝ ලැබෙනවා. ඇත්තටම ඒ ආගමික නායකයනුත් වෙඩි වදින්නේ නැති වාහනවලින් වඩිනවා. නමුත් චන්දය දීපු මරාගන්න මිනිස්සු අන්තිමට අසරණයි. මේ නිසා මේ දවස්වල භූමිතෙල්, ගෑස්, ඉන්ධන, කිරිපිටි පොලිම්වල මරාගන්න එපා. එහෙම පෙට්‍රල් ලීටරයකට, ගෑස් සිලින්ඩරයකට මිනි මරා ගත්තම මරපු ඔබට ජීවිතය හිරේ ගෙවන්න වෙනවා. මැරුණ කෙනාව ඒ පවුලට අහිමි වෙනවා. මේ වගේ වෙලාවක මතක තියාගන්න අපිව පෝලිම් වලට තල්ලු කළේ ඔබ ළඟ පෝලිමේ ඉන්න කෙනා නෙවෙයි. එයත් ඔබ වගේමයි. ඔය පෝලිමේ නැති 225 සෙට් එක තමයි අපව මෙතනට තල්ලු කළේ. එයාලා එළියට පේන්න මරාගත්තට රංජන් බ්‍රාමනායක කියූ විදිහට එයාලා ඔක්කොම හොඳ යාළුවෝ මල්ලි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.